තටවාර කියවේ. ඇයි මේ මේ ධර්මය තියෙද්දී. අද කාලෙ මාර්ගඵලලාබීන් රහතන් වහන්සේල මේ රටේ නැත්තේ. එක මටත් ප්‍රශ්නයක් වෙලා තිබුණ. කියවල කියවලා යම්යම් වැරදිච්ච තැන් අපෙන් වෙච්ච අඩුපාඩු සිංහලට මේ ත්‍රිපිටකය පරිවර්තනය කරද්දී වෙච්ච යම්යම් අඩුපාඩු මේ සංස්කෘත භාෂාවක් මේකට යාකරගත්ත නිසා ඇත්ත වශයෙන් අර මූලික තිලක්ෂණ කියන එක පවා වෙනස් වෙලා තිබුණේ. මම දැන් කාලෙක ඉඳලා ඔය ඇත්ත දන්නේ නැහැ මේ වහරක හාමුදුරන්ගේ බණ අහනවා. හැබැයි බණ අහන්නේ ඉන්ටර්නෙට් එකේ. හොඳට හිතලා බැලුවා. හොඳට කල්පනා කරලා බැලුවා. අනිත්‍ය කියන එකට උන්වහන්සේ ඉතාම පැහැදිලිව කියනවා මේ අනිත්‍ය අනිච්ච කියලා. මගේ ઈચ્છාවට යම් දෙයක් සිද්ධ වෙන්නේ නැත්නම් මං කොහොමද මේ ලෝකේ තියෙන අනිත් දේවල් අනිත් පිරිස ගැන යමක් බලාපොරොත්තු වෙන්නේ. මේක ඉතාම පැහැදිලියි. අනාත්ම කියන වචනෙට මෙච්චර කාලයක් අනත්ත කියන එකට අනාත්ම කියන වචනේ තමයි අපි භාවිතා කළේ. ඒ භාවිතා කිරීම තුළ සම්පූර්ණයෙන්ම අර Hindu දහම් පැත්තට මේ බෞද්ධයන්ගේ මනස නිකම්ම ගලාගෙන යනවා ගිහි පැවිදි සියලු දෙනාගෙන්. උන්වහන්සේ අනත්ත කියන එක ධාමත්ම පැහැදිලිව පෙන්වලා දෙනවා ත්‍රිපිටකයේ තුලින්ම. මේ විදියට දැන් අපි පටිච්චසමුප්පාද ගත්තත් අපි මෙතන වැඩ ඉන්න හාමුදුරුවොත් මම දැක්කා අපි අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කී කිය ගිරව් වගේ කී කී හිටියට මිසක් පටිච්ච සමුප්පාදනය කියන එක ගැන හිතුවේ නැහැ අපේ හාමුදුරුවනේ. ඒ නිසා මේ සුළු නෙවෙයි මහා බරපතල අඩුපාඩු වෙච්ච නිසා අපේ කාටවත් හාමුදුරුවන්ට දොස් කියන්නේ නැහැ. අපි දොස් කියන්න හොඳක් නැහැ. ගණින්නාන්සල පවා මේ ධර්මයේ රැක්ක මේ රටේ. ඒ රැක්ක ධර්මය අපට පුළුවන්කම ලැබුණ නැවත වාරයක් එළියට ගන්න එළියට අරගෙන දැන් මේ වහරක හාමුදුරු උන්වහන්සේගේ මේ ගෝල හාමුදුරුවරු මුල ඉඳලා අගට කියෝලා මේ ගෘහය අපි එහෙම මෙහෙම අල්ලගෙන තිබිච්ච ජනේලයක් ගැන කතා කරනවා, වහලෙක් උළු ගැටයක් ගැන කතා කරනවා, දොරක් ගැන කතා කරනවා. මේ හාමුදුරුවරු මේක සම්පූර්ණයෙන් ෆවුන්ඩේෂන් එකේ ඉඳලා හැදුවා. ධර්මයේ ගලපලා අරගෙන දැන් ගැලපිලා තියෙනවා. ඉතින් මේක අපට පුදුම සතුටක්. අපි අවුරුදු 2500ක් රැක්ක තේරවාද බුදුදහම. ඇයි මෙතෙක් ප්‍රතිඵල නැත්තේ? දැන් ප්‍රතිඵල තියෙනවා. ඒකට හේතු ගොඩාක් තියෙනවා. අවුරුදු 500 ගාණක් මේ රට විදේශිකව පාලනය කරන කාලේ වෙච්ච දේවල් හාමුදුරු සම්පූර්ණයෙන් නැති කළා දැම්මා. ගණින්නාසල තමයි හිටියේ. ඒ ධර්මය ආරක්ෂා කරා. ඊට පස්සෙත් ඇති වෙච්ච මේ හාමුදුරුවන්ගේ භික්ෂු අධ්‍යාපනය අපි කාටවත් දොස් කියන්න හොඳ නැහැ කියන්නේ ඒකයි. භික්ෂු අධ්‍යාපනයේ සුද්ධංගේ අධ්‍යාපනයට ගෙනිච්ච ඕ ලෙවල් ඒ ලෙවල් කරලා BA MA කළා. රජයේ සේවකය බවට පැවිදි අයපත් කළා. මොන කුමන්ත්‍රණයක්ද මොකක්ද දන්නේ නැහැ. කොහොම වුණත් මේ රටේ බුද්ධිමත් ඥානවන්ත ගිහි පිරිස් පැවිදි පිරිස් මේ ධර්මය දකිමින් මෙහි ප්‍රතිඵල නෙලා ගනිමින් ඉන්නවා දැකීම මං හිතනවා ලංකාවේ මන්තරන් සතුටු වෙන කිසි කෙනෙක් නැති.